ओम शांति। के दिसंबर मास विसिहात्वन दिने उदयसन मुरली बाप दादा मधुबन मुरली सारय सुमिहिरी दरुवनी भारत देशे वो खाली सतुर लबा देना वो पियागे उपनिस्ताने आई ओब दारुवान සියලු දුකින් මුදවන්නේ පියා පැමිණ පමණි. ප්‍රශ්නය. ඔබ දරුවන් අතර ඉතා ප්‍රචලිත මහත් වූ දිගම කතාන්තරය ලෙස පෙනෙන්නේ කුමක්ද? පිළිතුර. මෙම නාටකයේ මුල මැද අග කතාන්තරය ඉතා දීර්ඝ සහ ඉතා උසස් වේ. මිනිසුන්ට මෙම කතාන්තරය තේරුම් ගත නොහැක. ඔබ දරුවන්ට නම් මෙය හුරු පුරුදුය. ඔබ දන්නවා නාටකය එලෙසම නැවත නැවත සිදුවන බවත් ඉනිමගේ චක්‍රය දිගටම කරකැවෙන්නේ කෙසේද කියාත්. ගීතය शिवाट नमस्कार वेवा ओम शांति सुमिहिरी बहु कालयक नेति बीसित देन हमो दरुवन पैससुम गीत यसुवा कागे पैससुम दे दुख दुरलान्ना सहा सतुर देन्नाद पार्शुद्ध करुवाद इहल महिल केनाद वेन පරමාත්ම දෙවියන්ගේය සතුටක් දෙන කෙනා සිහි කෙරේ ඔබ දරුවන් දන්නවා පරමපිතා පරමාත්මා පමණක් සතුට දෙන බව එවිට ඔබ තේරුම් ගන්නවා කවුද කවදාද දුක ලබා දෙන්නේ කියා නව ලෝකය වියපත් වන අතර එවිට දුක් ලෝකයයි කියවේ සත්‍යුගය නියතයෙන්ම කලියුගය අවසාන වූ පසු පැමිණේ ඇත්තේ එක ලෝකයකි මිනිසුන් මෙම ලෝක චක්‍රය කිසිසේත් නොදනි මේ නිසා බාබා මෙසේ අසයි ඔබ ඔතරම්ම සිහි කල්කලේ කවුද පරමපියා කිසිවෙකුට දුක නොදේ පරමපියා නිරතුරුවම සතුට දෙයි ඔබ දන්නවා සතුට ලබා දෙන්නාගේ උපන් රට භාරතය බවත් දුක ලබා දෙන්නාගේ උපතද භාරතයම බවත් භාරතවාසීන් ශිව ජයන්තිය සැමරුවාට ඔවුන් කිසිවක් තේරුම්ගෙන නැත එම උපන් දිනය ඉහළම ඉහළ පරමාත්ම දෙවියන්ගේ වන අතර ඔහුගේ නම ශිවාය මෙය කිසිවෙක් නොදනි ඔවුන් දිගටම රාවන් පඹයා හැම අවුරුද්දකම පිච්චුවත් ඔහු කුමක් කළේද කවදා පැමිණියාද ඔහු පුච්චන්නේ මන්ද ඔවුන් මේ කිසිවක් නොදනි නාටක සැලසුමානුව ඔවුන් එය දැනගන්නේද නැත පරමපියා විස්තර කරනවා එකිනෙකාගේ චරිත කොටස තනි තනිව බව සිහිපත් කෙරෙන්නේ මිනිසයන්ගේ භූමිකාවයි මිනිසෙන් පමණි සිහියෙන් සිටින්නේ සතුන්ට किसी तेरु मकनेत मिकल मनुष्यन पवा तेरु मकनेति आय बावट पत वीति बे दुख दुरलन्ना सत्र लबा देन्ना हो पारशुद्ध करुआनन वन्नी कौद कियात ओहुन अपरिसिंधु ये केसेद पारशुद्धेट पत्तुवन्नी केसेद कियात किसी वेक्नो दानी ओन
මේ නම් වලින් අඬගසා කතා කළත් ඒවායේ කිසිදු තේරුමක් නොදනි. මෙකල ඇත්තේ භක්ති මාර්ගයයි. සියලු ආගමික ලේඛන අයත් වන්නේ භක්ති මාර්ගයටයි. එම පොත්වල ගැලවීමේ ඥානය නැත. ඔවුන් ඥානය භක්තිය හා කලකිරීම ගැන කතා කරනවා පමණි. ඔවුන්ගේ බුද්ධියේ ඇත්තේ එපමණයි. ඔවුන් එහි තේරුම නොදනි. පරමපිතා පරමාත්මා පමණි ඥාන සාගරය වන්නේ. සත්‍යයෙන්ම ඔහු ඥානය දිය යුතුයි. ගැලවීම ලබා දෙන්නා වූ සද්ගුරු ඔහුය. එම නිසා මිනිසුන් ඔහුට අඬගසන්නේ පැමිණ මෙම පිරිහීමෙන් බේරා ගන්නා ලෙස. ද්වාපර යුගයේදී අපි පළමුව සතෝ ප්‍රදාන වන්දනා කරුවන්ව සිට ඉන්පසු දිගටම නැවත උපත්ගෙන පිරිහෙමින් පහළට වැටුණා. සියලු මිනිසෙයින් නියතයෙන්ම ඉනිමගේ පහළට ආ යුතුයි. බුදුරදුන් ආදීන්ගේ නම් ඉනිමගේ සඳහන් නොවුවත් ඔවුන් සඳහන් වූවා නම් ඔවුන්ද නියතයෙන්ම පහළට ආ යුතුයි. ඔවුන්ද සතෝ රජෝ තමෝ තත්වයන් පසු කළ යුතුයි. දැන් සියලු දෙනාම තමෝ ප්‍රධානිය. පරමපියා මෙසේ විස්තර කරයි. ඒ සියලු පොත් අයත් වන්නේ භක්ති මාර්ගයට වන අතර ඒවා තුල නොයෙක් සුකෘත්තම් කතා ඇත. ඥානය ලබා දෙන්නේ එකම පරමපියා පමණි. ඥාන සාගරය පමණයි පැමිණ ඔබට සත්‍ය ඥානය ලබා දෙන්නේ. කල්ප භාගයක් දහවල වෙන අතර එහි භක්ති ප්‍රශ්නයක් නැත. මිනිසුන් දහවල අතපත ගාමින් නොසිටී. එහි ඇත්තේ සතුටම පමණි. ඔබට එම උරුමය පරමපියාගෙන් ලැබෙන්නේ චක්‍රේ සංගම යුගයේදීය. පරමපියා මේ ඥානය දෙන්නේ පසුගිය කල්පයේ ඔහු එම ඥානය දුන් අයටම පමණක් වන අතර හැම කල්පයකම දිගටම ඔහු එය කරයි. ඔවුන්ගේ බුද්ධියේ පමණයි එය තැන්පත් වන්නේ. එනම් නිර්මාණ කරුවාම නිර්මාණය පිළිබඳ ඥානය දීමයි. ඔවුන් ඒ ගැන ප්‍රතිමා හා දින දර්ශන ආදිය හදයි. නැවුම් දේ දිගටම පැතිරේ. නිර්මාණ කරුවා වන පරමපියා දැන් භාරතයට පැමිණ නිර්මාණය සහ නිර්මාණ කරුවා ගැන ඥානය දෙයි. මෙයද පැතිරී හැම කෙනෙකුටම ළඟාවෙයි. එවිට කිසිවෙක් මෙසී නොඅසයි. අපි දෙව්ලොව නොයන්නේ ඇයි? හැම කෙනෙක්ම එය දැනගනීවි. මේ නාටකය පූර්ව නියමිත වන අතර එහි කිසිදු වෙනසක් නැත. ලෝකයේ විවිධ මත ඇත. සමහරු ස්වභාව ධර්මයේ ලෙස කතා කරයි. සමහරු ජීවාත්ම සත්තාවන්ට කර්මයේ බලපෑමක් නැතයි කියයි. අවසානයේදී ඒ සැවුම එකම පරම පියාට සවන් දෙයි. ඔවුන් තේරුම් ගනීවි ඔවුන් ඇත්තෙන්ම මෙම නාටකයේ නළුවන් බව. මේ වූ කලී විවිධ ආගම්වලින් සෑදී වෘක්ෂයයි.
හැම කෙනෙකුගේම බුද්ධියේ යතුරු වැරේ දැන් යතුරු වසා ඇත. ඔබේ ආගම වෙනස්ය. නාටකය අනුව ඔවුන්ට දෙව්ලොව යා නොහැකි. අපේ ආගමේ නිර්මාතෘ පැමිණියේ මේ කාල සීමාවේදීය. මේ සියල්ල ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ ඉනිමගේ පින්තූරයෙන් නොව වෘක්ෂයේ පින්තූරයෙනි. වෘක්ෂය ඉතා හොඳය. ඔවුන් අවබෝධ කරගන්නේ නාටකය පූර්ව නියමිත වන නමුත් ඔබට යෝගා පිළිබඳ අවබෝධ ඇත. අප පිරිසිදු වී පියා සිහිපත් කළ විට සියලු පව් අහෝසි වේ. ඔබ යෝගාවේ ගිලුණු විට ඔබ ගැන සියල්ල දැනගනී. ඔබ ඉදිරියට යන විට හැම කෙනෙක්ම නිර්මාණකරුවා සහ නිර්මාණය ගැන අවබෝධ කරගනී. දැන්ම නොවේ නාටකයේ නිර්මාණය වී ඇත්තේ ඉතා දක්ෂ ලෙසය. ඔබේ බුද්ධිය තුළ දැන් නාටකයේ රහස් ඇත. අලුත් කෙනෙක් ආකල මුල සිට හැම දෙයක්ම විස්තර කර දිය යුතුයි. මෙය ඉතා දිගු කතාවකි. එය ඉතා උසස් නමුත් ඔබට ඉතා අලුත්ය. ඉනිමගේ චක්‍රය කැරකෙන හැටි ඔබ දනී. පරමපියා මෙසේ කියයි. සුමිහිරි දරුවනි, ඔබ භක්ති මාර්ගයේදී බොහෝ දුෂ්කරතා අත්විඳා. එයද නාටකයේ තිබුණා. සැපත සහ දුක පිළිබඳ නාටකය ගෙතී ඇත්තේ ඔබ මතය. ඔබ ඉතා උසස් වන අතරම බොහෝ සෙයින් පිරිහේ. පරමපියා මෙසේ කියයි. සුමීරි දරුවනි, මා මෙම මනුෂ්‍ය කල්පවෘක්ෂයේ බීජය වෙමි. මට නියතයෙන්ම වෘක්ෂය ගැන සියලු ඥානය ඇත. නුගගසේ උදාහරණයද කෙටී ඇත්තේ මේ මතය. සන්‍යාසීන්ද උදාහරණ දෙන නමුත් ඔවුන්ගේ බුද්ධිය තුළ කිසිවක් නැත. ආදි සනාතන දෙවි දේවතා ධර්මය අතුරුදහන් වන්නේ කෙසේදැයි ඔබ දනී. දැන් එම අතිවාරම පෙනෙන්නට නැත. වෘක්ෂයේ ඉතිරි කොටස් කෙලින් තිබේ. සියලු ආගම් පවතිනවා පෙනෙන නමුත් එම එකම ආගම නැත. බලන්න, නුගගසක් කෙලින් නැතිමුත් එහි කඳ හිස් නමුත් හරිත පත්‍ර හැම විට තිබෙන බව. අන් සියලු ගස් අත්තිවාරම නැති විට වියලි වන්නේ ජලය නොලැබීම නිසයි. නමුත් නුගගස ඉතා සශ්‍රීකව දිගටම පවතී. මෙය විශ්මයකි. එලෙසම මේ වෘක්ෂයේ තවදුරටත් දෙවි දේවතා ආගම නැත. ඔවුන් ගැනම නොදනී. ඔවුන් දෙවි දේවතා ආගමට අයත් බව කියනවා වෙනුවට ඔවුන් කියාගන්නේ හින්දුන් කියාය. රාවන් රාජ්‍ය පටන්ගත් පසු ඔවුන් දෙවි දේවතා ආගමට අයත් වීමට තරම් නොවටේ. ඔවුන්ගේ නම වෙනස් කර හින්දුන් යයි කියාගත්තෝය. දෙවි දේවතාවුන් සිටිය බවට එකම සලකුණ නම් ඔවුන්ගේ අජීවී ප්‍රතිමාය. ඒවා නිසා ඔවුන් දෙවි දේවතා රජධානී සිටී බව අවබෝධ කරගත හැක. කෙසේ වුවද
එය තිබුණේ කවර කාලකදැයි කිසිවෙක් නොදනි. ඔවුන් කර ඇත්තේ සත්‍යයුගේ කාල සීමාව දීර්ඝ කිරීමයි. අතීතයට යනදී නැවත ඇතිවන්නේ නියම කලට පමණි. එම ශරීර ලක්ෂණ දැන් තිබිය නොහැක. එය නැවත තිබිය හැක්කේ දෙව්ලොව දීම පමණි. මේ ඥාණය අවබෝධ කරගන්නේ ඔබ පමණි. අන් සෑම දෙනාම දිගටම භක්ති කරමින් අපිරිසිදු බවට පත්වේ. එහි පිරිසිදු ලෝකයේ තිබුණි. පරම පියා මෙහි සිට ඔබට විස්තර කරයි. ඔවුන් මෙසේ කියයි, ඔබ ජනේ ජනන් හාර්ය සියලු රහස් දන්නා කෙනාය. පරම පියා මෙසේ කියයි, මම මෙහි සිට හැම කෙනෙකුගේම අභ්‍යන්තරය නොදනි. සමහරු මෙසේ කියයි, පාපා ඔබ සියල්ල දනි. අප පාපයේ ගැලෙන අතර ඔබ සියල්ල දැනගත යුතුයි. පරමපියා මෙසේ කියයි, ඔය සියල්ල දැන ගැනීමට මා දවස පුරාම මෙහි සිටිය යුතුද? මා පැමිණි අපිරිසිදු අය පිරිසිදු කිරීමටයි. ඔබ දන්නවා බාබාගෙන් සතුටේ උරුමය ඔබ ලබා ගන්නා බව. අන් සියලු දෙනාම ආපසු විමුක්ති දේශයටම යයි. ඔවුන් ආපසු යන්නේ කෙසේද? ඒ ඔබට බලපාන්නේ කෙසේද? පරම පියා පමණක්ම පැමිණ ඔබ විමුක්තියට සහ ජීවන මුක්තියට ගෙන යයි. හැම කෙනෙක්ම කර්මගිනුම් පියවා ආපසු යා යුතුයි. ඔබ සතෝ ප්‍රදාන් බවට පත්විය යුතුයි. අන් අයගේ කරුණුවලට අත දාන්නේ කුමකටද? පරම පියා පමණි හැම කෙනෙක්ම තමෝ ප්‍රදාන් බවින් සතෝ ප්‍රදාන් බවට පත් කරවන්නේ. භක්ති මාර්ගයේ ඥානයේ බිඳක්වත් තිබිය නොහැක. ඔවුන් ඥානයත් භක්තියත් ගැන කතා කරයි. ඔවුන්ගෙන් ඇසුවොත් ඥානය කොපමණ කල් පවතීද, භක්තිය කොපමණ කල් පවතීද කියා ඔබට කිසිවක් කීමට ඔවුන්ට නොහැකිය. භක්තිය වෙනම දෙයකි. පරම පියාම පැමිණ විස්තර කරයි. ඔහු එන ආකාරය සහ ඔහු කාටද ඇතුළු වන්නේ කියා. භක්ති මාර්ගයේ ගොඳුරු බවට පත්වීම නිසා මිනිසුන්ට මාව වටහා ගත නොහැකි අතර, එම නිසායි ශිවා සහ සංකල්ගේ පින්තූරය ඔබ විස්තර කර දෙන්නේ. ඔවුන් ඒ දෙදෙනා මිශ්‍ර කරමින් දෙදෙනාම එකයයි කියයි. එක්කෙනෙක් සූක්ෂ්ම කලාපයේ වැසියා වන අතර අනෙකා තරන්දාම්හි වැසියාය. දෙදෙනාගේ නිවාස වෙනස්ය. එම නිසා දෙදෙනාටම එකම නම් තිබිය නොහැක. එක්කෙනෙක් අශාරීරික වන අතර අනෙකා සූක්ෂ්මයි. ඔබට කිව නොහැකි ශිවා ශංකර්ට ඇතුළු බව හෝ ඒ දෙදෙනා එකම කෙනෙක් බව. පරමපියා මෙසේ විස්තර කරයි, මාමි බ්‍රහ්මාට ඇතුළු වේ. ශිවා හා ශංකර් එකම හා සමාන කෙනායයි කියා දුන්නේ කවුද? කිසිවෙකුට ශංකර්ව දෙව් පියා ලෙස හැඳින්විය නොහැකිය. බලන්න, ඔහුගේ බෙල්ලේ වටේට නයෙක් යවා ඔහුගේ ප්‍රතිමාව හදන ආකාරය.
ඉන් පසු ඔහු ගොනෙක් මත යන ආකාරය පෙන්වයි කිසිවෙක් සංකර දෙවියන් ලෙස විශ්වාස නොකරයි භක්ති මාර්ගයේදීද හැම කෙනෙකුගේම මනදුල සපුරාලන්නේ ශිව බාබා පමණි සංකර ගැන ඔවුන් කියන්නේ ඔහුගේ ඇස් විවෘත කළ විට ලෝක විනාශය සිදු වූ බවයි එසේ වුවද සූක්ෂ්ම කලාපයේ නාදයින් හෝ හරක් ගොනු නැත එය මෙහි නිර්මාණයකි මිනිසුන් එවැනි ගල් බුද්ධියක් ඇති අය වෙයි ඔවුන් අපිරිසිදු බවවත් ඔවුන් අවබෝධ කරගෙන නැත පරමපියා මෙසේ කියයි මම පැමිණියේ ඒ මුනිවරයන් ආදීන් නංවාලීම සඳහාය යමක් සාක්ෂාත් කර ගැනීමට ආධ්‍යාත්මික උත්සාහයක් අවශ්‍යයි ඉතින් මුනිවරයන් කෙසේද කියන්නේ ඔවුන් දෙවියන් ය කියා ශිවාට ආධ්‍යාත්මික උත්සාහයක අවශ්‍යතාවයක් නැත ඔවුන්ගේ නමමද සන්‍යාසී යන්නයි එනම් අතහරිනා යන්නයි දෙවියන් කිසිවක් අත්හැරිය යුතුද අභිනිෂ්ක්‍රමණයක් කරන අය කහ සිවුරක් ඇඳිය යුතුයි දෙවියන් කෙසේවත් එසේවත් අභිනිෂ්ක්‍රමණයක් කළ යුතුද අභිනිෂ්ක්‍රමණයක් කරන අය කහ සිවුරු ඇඳිය යුතුයි දෙවියනුත් වෙන ඇඳුමක් ඇඳිය යුතුද ඔහු වූ කලි පාරිශුද්ධ කරුවානන්ය ඔහු මෙසේ කියයි එවැනි ඇඳුම් අඳින අයද නංමාලීම කරන්නේ මමයි නාටකයට අනුව හැම කෙනෙක්ම ඔහුගේ චරිත කොටස ඉටු කළ යුතුයි භක්ති මාර්ගයේ මිනිසුන් ඔවුන් කරන දේ ගැන කිසි අවබෝධයක් නැත කිසිවෙකුට පොත්වලින් ගැලවීම ලබාගත නොහැක ගැලවීම ලබාගත හැක්කේ එකම සත්‍ය පියාගෙන් පමණි නාටකය අනුව ආගමික ලේඛන අවශ්‍යය බලන්න ඔවුන් ගීතාවේ ලියා ඇති දේ ගීතාව කවුරු ගැයුවාදැයි කිසිවෙක් නොදනි ගීතාව ගැන ප්‍රධාන ලෙස සැලකිය යුතුයි සියලු ආගමික ලේඛනවල මාණික්‍ය ගීතාවයි එම ආගමික ලේඛන කවුරු නිර්මාණය කළාද කවදා නිර්මාණය කළාද හෝ ඒ තුලින් කුමක් සිදු වූවාදැයි කිසිවෙක් නොදනි ගීතාවේ ලියවී ඇතිදේ දිගටම නැවත සිදුවේ එය හොඳද නරකදැයි අපි නොකියමු කොහොම නමුත් අපි අවබෝධ කරගන්නවා මිනිසුන් දිගටම පිරිහෙන්නේ භක්ති මාර්ගයේ ආටෝපයන් තුලින් බව උපත් 84ක් ගන්නා අතරතුරේදී අප පිරිහුණු තත්වයට පත් විය යුතුමයි ඔවුන් සියලු දිනා පැමිණ ඔවුන්ගේ කොටස් රඟපෑ පසු අවසානයේදී පරමපියා පැමිණ සියලු දෙනා නැවත ආපසු කැඳවාගෙන යයි මේ නිසයි ඔහුට පාරිශුද්ධ කරුවානන් සහ සැමගේ ගැලවුම් කරුවායයි කියන්නේ ඔහු පැමිණ පමණි නිර්මාණකයා සහ නිර්මාණයේ මුල මැද සහ අග පිළිබඳ ඥානය කියා දෙන්නේ පරමපියා දැන් මෙහි සිට ඔබට උගන්වයි මායා ඔබට නැවත නැවත මෙය අමතක කරවයි එසේ නොවන්නට දෙවියන්ම උගන්වන නිසා අප ලෝකේ හිමි කරගන්නා සතුටින් සිටිය යුතුය වෙමු
මේ ඥාණය සත්‍යයේදී නොපවති. ඉන්පසු භක්ති මාර්ගයේදී එම භක්ති පොත්ම නැවත බිහිවනු ඇත. ඒ කොටස අවුරුදු 2500ක් සිදු විය යුතුමයි. ඔබේ බුද්ධිය තුල චක්‍රය පිළිබඳ ඥාණය ඇත. ඒ මිනිසුන් පාරිශුද්ධ කරවානන් නොදන්නා අතර පිරිසිදු බවින් අපිරිසිදු බවට පත් කරවන්නේ කවුරුන්දයි නොදනිමි. ඔවුන් බෝනික්කන් සාදමින් දිගටම සෙල්ලම් කරමින් සිටින අතර කිසිවක් අවබෝධ කරගන්නේ නැත. ඔවුන් ඔබට මෙසේ කියයි. ඔබද භාරතවැසියන් වන විට ඔබ කොහොමද භාරතවැසියන් කිසිවක් නොදන්නා තේරුමක් නැති අය කියා කියන්නේ? ඔවුන්ට කියන්න, අසීමිත පියා මෙය පවසයි. ඔහු අපට ඥාණය දෙයි. ඔහු තුළින් අප තේරුමක් ඇති අය බවට පත් වෙමු. බොහෝ මිනිසුන් ප්‍රදර්ශනවලට පැමිණෙන අතර ඔවුන් මේ ඥාණය බොහෝ හොඳයයි කියයි. ඔවුන් පිටට යන අතරම සියල්ල අහවරවන්නේ ඔවුන් රාවන්ගේ අනුගාමිකයන් නිසාය. ඔබ දැන් රාමාගේ අනුගාමිකයන් වී ඇත. ඔබ දරුවන්ගේ බුද්ධිය තුළ ඇත්තේ නිර්මාණකරුවා වන පර්මපියා ඔබට තේරුම් කර දෙන බවය. ඔහු ඔබව අපිරිසිදු බවින් පිරිසිදු බවට පත් කරවයි. පරමපියා අපට යහපතක්ම ඉටු කරයි. ඉන්පසු අප අන් අයට යහපතක් කළ යුතුයි. ඔබ අන් අයට යහපතක් කළ තරමට ඔබේ තත්ත්වය උසස් වේ. මෙය වූ කලි ආධ්‍යාත්මික සේවයයි. සෑම දෙයක්ම තේරුම් කර දිය යුත්තේ මේ භූතාත්මවලටයි. අවබෝධ කරගන්නේ ජීවාත්ම සත්තාවලටය. ඔබ චක්‍ර භාගයකටම ශරීර අවධානයෙන් යුතුවේ. ජීවාත්ම අවධානය ඇතිවීමෙන් චක්‍ර භාගයකට ඔබ සතුට අත්විඳින අතර ශරීර අවධානය වීමෙන් චක්‍ර භාගයකට ඔබ දුක අත්විඳී. එතරම් වෙනසක් තිබේ. ඔබ ලෝකේ හිමිකරුවන්ව සිටි කල වෙනත් ආගම් නොවීය. දැන් මිනිසුන් සංඛ්‍යාවෙන් බොහෝය. ඔබ දැන් සිටින්නේ සංගම් යුගයේය. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණයේ සඳහා සාරාංශය අංක 1. ස්මෘතියේ බලය මගින් සියලු කර්ම ගිනුම් පියවා සත්ව ප්‍රදාන් බවට පත් වී නැවත නිවස බලා යන්න. වෙනත් කාරණාවලට සම්බන්ධ නොවන්න. අංක 2. පරමාත්ම දෙවියන් අපට උගන්වා ලෝකය අපට හිමි කර දෙන බව මත සතුටින් සිටින්න. ආධ්‍යාත්මික සේවාව කරන්න. වරදානය ඔබ සරල වී ආදර්ශයක් වී ඔබගේ සාමාන්‍ය බව තුළින්
ඔබගේ ශේෂ්ඨත්වයේ හෙළිදරව් කරත්වා. පරමාත්ම පියා මේ විස්තර කරනවා. යම් සරල දෙයක් සිදුවන විට එය අනිවාර්යෙන්ම ඔබව එය දෙසට ආකර්ෂණය කරගනී. ඒ ආකාරයෙන්ම ඔබගේ මනසේ සිටිවිලි අතින් ඔබගේ නෑදෑයන් සමගින් ඔබගේ අන්තර් සම්බන්ධතා සහ ජීවත් වන පිළිවෙල අතින් ඔබ සරල සහ පිරිසිදු නම් ඔබ ආදර්ශයක් වී ඉබේටම අන් අයව ඔබ දෙසට ආකර්ෂණය කරගනී. සරල යනු සාමාන්‍ය බවයි. ශ්‍රේෂ්ඨත්වයේ හෙළිදරව් වන්නේ සාමාන්‍ය බව තුළින්ය. සාමාන්‍ය නැති අය එනම් සරල නැති අය ගැටලුවක් වෙයි. පාඨය. ඔබගේ හදවතින් ඔබ මගේ බාබා කියන විට මායා විසින් ඔබව සිහිසුන් කර වසා දැමු ඔබගේ දැස් විවර වෙයි. ඕම් ශාන්තේ.